ක්‍රීඩාවට ආදරය කරන ඔයාලා හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙවරත් වසර 7කට පසුව 19 වනතර පැවැත්වෙන හොංකොං සුපර් සික් තරගාවලිය හොංකොං දේශයේදී අද ආරම්භ වුණා. එම තරගවලට ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කලේ මූලික කොටේ 4 වන තරගය ලෙසයි. කොහොම නමුත් මේ විදිහට අද ආරම්භ වූ මෙම තරගාවලියේදී පෙරලිකාර ජයක් වාර්තා කරන්නට නේපාල කණ්ඩායමට හැකියාව ලැබුණා. ඒ ප්‍රබල එංගලන්ත කණ්ඩායම එම තරගයේදී පරාජයට පත් කිරීම සමගින්. ඉතින් කොහොම නමුත් නේපාල කණ්ඩායම මෙම තරගයේ ක්‍රීඩා කරන්නේ ඔවුන්ගේ පළමු වන වතාවටයි. ඉතින් එදී පළමු වතාවට ක්‍රීඩා කරන තරගවල ඇතුළතදී ප්‍රබල එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කරනවා කියන්නේ ඉතාමත් ලේසි පහසු කාර්යයක් නෙමෙයි. ඉතින් ශ්‍රී ලංකා තරගයේ විස්තර බලන්න කලින් අපි බලමු මේ ප්‍රබල එංගලන්තේ පෙරදුනේ කොහොමද කියලා. ඉතින් එංගලන්ත කණ්ඩායම තමයි මෙම තරගයේදී මුලින්ම පන්දුර පහර දුන්නේ. එදී ඔවුන්ගේ සියලුම ක්‍රීඩකයන් දැවී ගියා පන්දු වාර 5යි පන්දු 5කදී ලකුණු 97කට. ඉන් අනතුරුව තමයි නේපාල කණ්ඩායම එම ඉලක්කය ඉතා ලේසියෙන් හඹා ගොස් පන්දු වාර 4.52කදී කිසිදු ක්‍රීඩකයෙක් නොදෙවි ලකුණු 99ක් ලබාගෙන මෙම ප්‍රබල ජයග්‍රහණ ලබා ගැනීමට සමත්කම් දැක්වේ. කොහොම නමුත් මෙවර තරගාවලියේදී නීති රීති වෙනස් වී තිබෙන ඒ තමයි පෙර තරගාවලිය වලදී ලකුණු 31ක් පමණයි ක්‍රීඩකයෙක් ලබා ගැනීමට උපරිම අවස්ථාව ලබා දී තිබුණේ. නමුත් මෙවර තරගාවලියේදී ඒ ලකුණු 49ක් දක්වා ඉහළ දැමීමට තමයි එම සංවිධායකයන් කටයුතු කර තිබුණේ. ඉතින් එවන් මොහොතක ශ්‍රී ලංකා කණ්ඩායම මූලික කොටේ 4 වන තරගයට ක්‍රීඩා කළා. එදී ප්‍රතිවාදීන් වුණා ඕමාන කණ්ඩායම. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා තමයි කාසියවාසී දිනාගත්තේ. ඒ අනුව තීරණය කළා මුලින්ම පන්දු යැයිමට. එදී ඕමාන කණ්ඩායම පන්දු වාර 6ක් තුල කඩුලු 2ක් දැවී ලකුණු 78ක් ලබා ගැනීමට සමත් වුණා. එදී මුජබර් අලි ලකුණු ලබාම දැවී ගිය අතර විනයක් සූක්ලා පන්දු 18කදී 4 පාරක් වගේම 6 පාර 6ක් සමගින් ලකුණු 49කට රිටයි හර්ට් වීමෙන් තමයි පිටින් ඉවත් වුණේ. කියන්නේ ඔහුගේ ඉනිම අත්විඳීමට සිදු වුණා. ඉන් අනතුරුව ඉස්ලාම් ලකුණු 4කට වගේම අසිප් කාන් නොදුවි ලකුණු 19ක් වගේම සහ නොදුවි එක ලකුණක් ලබාගෙන තමයි මේ විදිහ ලකුණු 78ක් ඕමානයේ වෙනුවෙන් ලබා ගත්තේ. ඉතින් ඒ වගේම ශ්‍රී ලංකා වෙනුවෙන් කඩු ලබා ගැනීමදී සාර්ථක පන්දු යවන්න බටපත් වුණා ධනංජය ලක්සන්. ඒ පන්දු වාරයයි ලකුණු 4කට එක කොල්ලක් ලබාගෙන. අමතර ලහිර් මස්සංක එක පන්දු වාරයයි ලකුණු 16කට එක කොල්ලක් ලබා ගනිද්දී තරුඳු රත්නායක පන්දු වාරය තුළ ලකුණු 20ක් ලබා දුන්නා. ලහිර් චොමරකෝන් පන්දු වාරය ලකුණු 16ක් ලබා දුන්නා වගේම තනුක දාබරේ පන්දු වාරය තුළ ලකුණු 18ක් ලබා දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉක්මනින්ම තරගයේ ජය ගැනීමේ අරමුණෙන් තමයි පන්දුර පහර දෙන්නට පිටිට පිවිසියේ. ඒ දල් ලකුණු වේගයේ ඉහළින් තබා ගැනීමේ අරමුණෙන්. කොහොම නමුත් අපේ ක්‍රීඩකයන් පන්දු වාර 4යි පන්දු වාර තුළ කඩුල 2ක් දැවී ලකුණු 82ක් ලබාගෙන මෙම තරගයෙන් ජයග්‍රහණය කිරීම තමත් වුණා. ලකුණු ලබා ගැනීමේදී සඳුන් වීරක්කොඩි සුපිරි ආරම්භයක් ලබා ගත්තා. ඒ පන්දු 7ක් තුළ 6 පාර 4ක් වගේම 4 පාර සමග ලකුණු 28ක් ලබාගෙන ඊට අමතරව තනුක දාබරේ පන්දු 7කදී ලබා ගත්තේ ලකුණු 18ක් පමණ. ඒට 6 පාර 2ක් වගේම 4 පාරක් අන්තර්ගත වුණා. කෙසේ නමුත් නායක ලහිරු මස්සංක වගේම ලහිරු සමරකෝන් කියන ක්‍රීඩකයන් දෙදෙනා ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථකව ජයග්‍රහණය කරගෙන ගියා. ඒ ලහිරු මස්සංක පන්දු 5කදී 4 පාර 2ක් වගේම 6 පාරක් සමග ලකුණු 15ක් නොදුවි ලබාගෙන සහ ලහිරු සමරකෝන් පන්දු 6කදී 6 පාර 3ක් සමග ලකුණු 20ක් නොදුවි ලබාගෙන යනවා තමයි පන්දු වාර 4යි පන්දු තුළ අපේ ක්‍රීඩකයන් ලකුණු 82ක් ලබා ගත්තේ. දැවිගේ කල්ලු දෙක ලබා ගත්තා. ඉස්ලාම් එක් කොල්ලක් වගේම ජිටෙන් එක් කොල්ලක් වශයෙන් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ජයග්‍රහණ සමගින්ම ඩී කණ්ඩායමේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට අපේ කණ්ඩායමට හැකියාව ලැබුණා. මේදී මූලික කොටේ තරඟ 4ක් නිමාවටපත් වෙද්දී ලකුණු සටහන තුළ ඒ කාණ්ඩයෙන් දකුණු අප්‍රිකා පෙරමුණගෙන තිබෙනවා, බී කාණ්ඩයෙන් නේපාලයේ පෙරමුණගෙන තිබෙනවා, සී කාණ්ඩයෙන් පකිස්තානය වගේම මුල් ඩී අටතේ ශ්‍රී ලංකාව තමයි පෙරමුණගෙන තිබෙන්නේ. ඉතින් එහෙනම් අපි බලමු ශ්‍රී ලංකා කණ්ඩායම මේ විදිහට මූලික කොටේ ක්‍රීඩා කරන දෙවන තරඟය තිබෙනවා බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ඒ ශ්‍රී ලංකා වේලාවෙන් 5:02:10. ඉතින් අපි බලමු එම තරඟය ජයගෙන ශ්‍රී ලංකා කණ්ඩායම ක්වාටර් ෆයිනල් වලින් ක්‍රීඩා කරන අවස්ථාව උදා කර ගැනීමට හැකියාව ලැබෙවිද කියලා. ඉතින් ඔයාලා හැමෝටම මෙම තරගවලිය අලුත් විස්තර දැනගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ෆෑන්ස් කියන අපේ YouTube channel එක subscribe කරලා දිගටම එකතු වෙන්න. ඔයාලා හැමෝටම ක්‍රීඩාශීලී උද්‍යෝගිමත් දවසක් ජය වේවා.